ඊළඟට පින්වතුනි ඔබ බුද්ධානුස්සතියට හිත යොමු කරන්න ලෞතර බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් අනන්ත වූ ඥානයන් දෙස නුවණින් දකින්න පින්වතුනි එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලෙදී ඒ තමන්ට ලැබුණු උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය අතහැරලා සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් දස පාරමී දම් පුරාගෙන මහා පොළවේ පසට වඩා සංස දන් දෙමින් මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දෙමින් පින්වතුනි තමන් සතුව තිබූ යම් වස්තුවක් ධනයක් බිරිඳක් පුතෙක් දුවෙක් බිසවක් මේ සෑම දෙයක්ම දන් දෙමින් පින්වතුනි එල් සම්මා සම්බුද්ධ රාජ්‍ය උදෙසා ආවා වූ ගමනේ බෝධිසත්වයින් වහන්සේ කළ ඒ අපිරිමිත වූ කැපවීම නුවණින් දකින්න අර මහා සාගරයේ ජල කඳ නුවණින් දකින්න මේ රාත්‍රියේ පිංගතුනි ඒ මහා සාගරයේ ජල කඳ කියන්න වෙන දෙයක් නෙමේ ඔබට මේ සුන්දර විදර්ශනාමය ධර්මයන් ජීවිතයට එකතු කරගන්න බුදුරජාණන් වහන්සේ පූජා කළා වූ රුද්‍රයමයි පිංගතුනි ඔබ දෙපා තබාගෙන තිබ මේ මහ පොළව දෙස බලන්න මේ මහ පොළවේ පස කියන්නේ වෙන දෙයක් නෙමේ පිංගතුනි ඔබට මේ උතුම් විදර්ශනාමය ධර්මයන් චතුරාර්ය සත්‍ය ධර්මයන් බෙදලා දෙන්න කියලා දෙන්න බෝධිසත්වයින් වහන්සේ පින්වතුනි කැප කළා වූ පූජා කළා වූ තමන්ගේ මස්වල ශරීර මාංශවල පින්වතුනි සතර මහා ධාතුවේ අනිත්‍යභාවයමයි ඔබ මේ දෙපා තබාගෙන තිබෙන මහ පොළව ඒසා ප්‍රමාණෝ කැපවීම සම්භාරයක් කළා වූ ලෞතර බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය වුණින් දකින්න පින්වතුනි ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදුවන් තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් නුවණින් දකින්න ඒ අනන්ත වූ මහා කරුණා ගුණය නුවණින් දකින්න එම දකිමින් පිංතුනි බුද්ධානුස්සතිය ජීවිතයට එකතු කරගන්න මේ සුන්දර වස්සානේ ඇතෙක් බරට පිංතුනි කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පින් ජීවිතයට එකතු කරගන්න ඒ සියලු සංස්කාරයෝ අනිත්‍ය වශයෙන් දැකලා විදර්ශනා නුවණ ජීවිතයට එකතු කරගන්න මාර්ගය අපිට කියලා දුන්නේ අපේ ගුරුවරයා බවට පත්ුනේ කල්යාණ මිත්‍රයා බවට පත්ුනේ ලෝතර බුදුරජාණන් වහන්සේමයි පිංතුනි මේ මොහොතේ මේ මානුෂ්‍ය ලෝකය තුල සීලය පවතින්නේ දානය පවතින්නේ මෛත්‍රිය පවතින්නේ සමාධිය පවතින්නේ පිංතුනි ජනතාව මේවා තවමත් තමන්ගේ ජීවිත තුල පුහුණු කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නිසාමයි පිංතුනි ඒ නිසා ඔබ දකින්න මේ මොහොතේ මේ මානුෂ්‍ය ලෝකය තුල යම් සංහිඳීමක් තියෙනවා නම් ඒ සංහිඳීම තුල ඔබ දකින්න ඕනේ ලෞතර බුදුරජාණන් වහන්සේමයි මානුෂ්‍ය ලෝකයේ තුල මේ මොහොතේ යම් සීලේ ශක්තියක් තියෙනවා නම් සීලාචාරකමක් සදාචාර ධර්මයන් මේ මොහොතේ යම් පමනකට හෝ රැකිලා තියෙනවා නම් ඒ තුලින් ඔබ දකින්න ඕනේ ලෞතර බුදුරජාණන් වහන්සේමයි පිංතුනි මේ මොහොතේ මේ මානුෂ්‍ය ලෝකයේ තුල යම් දානේ ශක්තියක් ත්‍යාගේ ශක්තියක් ඔබ දකිනවා නම් ඒ තුලින් ඔබ දකින්න ඕනේ ලෞතර බුදුරජාණන් වහන්සේමයි පිංතුනි මේ මොහොතේ මේ මානුෂ්‍ය ලෝකයේ තුල පංච නීවරණ තුනී උනා වූ සම්මා සමාධිමත් සිතක් තියෙනවා නම් ඒ තුලින් ඔබ දකින්න ඕනේ ලෞතර බුදුරජාණන් වහන්සේමයි මේ සෑම ධර්මයක්ම සුන්දර බුදු ගුණයක්මයි පිංතුනි දෙවෙනි ලෝක යුද්ධ ඉවර වෙලා තුන්වෙනි ලෝක යුද්ධයක් තාම ආවේ නෑ පිංතුනි ඒ සුන්දර අවස්ථාව අපි දකින්න ඕනේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයක් හැටියටමයි පිංතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ සුන්දර ධර්මය නිසාමයි මේ ලෝකේ මනුස්ස සමාජය තවමත් යම් පමණකට හෝ සීලේ තුල ජීවත් වෙන්නේ එනිසා මේ සෑම යහපත් ධර්මතාවයක් තුළින්ම බුදුරජාණන් වහන්සේ සිහියට නගා ගන්න මේ සුන්දර වස්සානේ එළඹෙන සුම්මාසය තුල පිංතුනි දවසට පැය කාලක් පැය භාගයක්වත් විවේකීව ඉන්න වෙලාවට අනේ බුදුරජාණන් වහන්සේ මෙවැනි ගුණයන්ගෙන් යුක්තයි කියන කාරණේ නුවණින් දකින්න ඒ සුන්දර බුදු ගුණයක් සිහියට නගා ගන්න පිංතුනි
දැන් ඔබ බුද්ධානුස්සතිය තුල ශක්තිමත් වෙලා තියෙන්නේ නිරේතුරුවම ඔබ බුදුරජාණන් වහන්සේගේ ගුණයක් සිහිපත් කරන කෙනෙක් ඒ නිසාම ඔබේ සිත බුද්ධානුස්සතියෙන් ඍජුව පිහිටලා තියෙනවා බුද්ධානුස්සතිය තුල සිත බැසගෙනයි තියෙන්නේ ඔබ නිරේතුරුව බුද්ධානුස්සතිය සිහිපත් කළොත් පින්නතුනි ඔබ මේ විදර්ශනාමය රාත්‍රියේදී ඔබ තව මොහොතකින් නිින්දට යන්න පුළුවන් ඒ නිින්දට යන රාත්‍රියේදී බුදුරජාණන් වහන්සේ සිහියට නගා ගන්න අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගන්න පින්නතුනේ අර පටාචාරාව කිසා ගෝතමි ඒ අහිංසකාවියන්ට පින්නතුනේ ධර්මයේ අර්ථයන් සාක්ෂාත් කර දුන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව සිහියට නගා ගන්න සිහියට නගාගෙන බුද්ධානුස්සතියෙන් හිත පුරෝ ගන්න පින්නතුනේ ඒ බුද්ධානුස්සතියෙන් සමාධිමත් වූ සිතෙන් දැන් ඔබ බුද්ධානුස්සතිය විදර්ශනා නුවණින් දකින්න ඔබ කොහොමද බුද්ධානුස්සතිය විදර්ශනා නුවණින් දකින්නේ පින්නතුනි මේ විදර්ශනා රාත්‍රියේදී ඔබ බුදුරජාණන් වහන්සේ තවත් බුදුරජාණන් වහන්සේ නමක් දැකීම උදෙසා උපයෝගී කරගත යුතු නැහැ ඔබ බුදුරජාණන් වහන්සේ උපයෝගී කරගත යුත්තේ ඔබේ භව නිරෝධයේ උදෙසාමයි පින්නතුනි එනිසා බුද්ධානුස්සතියෙන් සමාධිමත් වුණා වූ සිත අපතේ හරින්න එපා ඒ සිත විදර්ශනා නුවණ උදෙසා මතු කරගන්න බුදුරජාණන් වහන්සේ තුලින් බුද්ධානුස්සතිය තුලින් සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරන්න පින්නතුනි දැන් බුදුරජාණන් වහන්සේ කෙරේ අපමණ පැහැදීමෙන් ඔබ ජීවත් වෙන්නේ අනේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා ගුණයෙන් යුක්තයි බුදුරජාණන් වහන්සේ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනේ මේ උත්තරීතර ගුණයන්ගෙන් යුක්තයි කියන ආස්වාදයේ තුලයි ඔබ දැන් ඉන්නේ පින්නතුනි ඒ ආස්වාදයේ ඇත්ත මොහොතක් දකින්න බුද්ධානුස්සතියෙන් සමාධිමත් වූ සිතෙන් පින්වතුනි ඔබ දැන් සතර සරිපත්තානේ මතු කරගන්නයි යන්නේ ඔබ කලබල වෙන්න අවශ්‍ය නැහැ ඔබ එරමිනිය ගොතාගෙන කය ඍජුව තබා ගැනීමේ අවශ්‍යතාවයක්ම නැහැ ඔබ වාඩි වෙලා ඉන්න පුටුව මත ඉඳන් ඔබ හාන්සි වෙලා ඉන්න ඔය සයනය මත ඉඳන් ඔබ මොහොතක් මේ වැඩුණා වූ බුද්ධානුස්සතිය විදර්ශනාමය බුද්ධානුස්සතිය බවට පත් කරගන්න ඔබ දැස් පියාගෙන පින්වතුනි මොහොතක් නුවණින් දකින්න මේ බුද්ධානුස්සතිය වැඩුණේ රූපය ඇසුරු කරගෙනමයි හිතන්න ඔබ තුල බුද්ධානුස්සතිය වැඩුණේ කුමක් ඇසුරෙන්ද පින්වතුනි ඔබේම රූපය ඇසුරෙන් ඔබේම රූපය ඇසුරෙන් බුද්ධානුස්සතිය වැඩුණේ බුදුරජාණන් වහන්සේගේ රූපය මුල් කරගෙන දැස් පියාගෙන ඔබේ අධ්‍යාත්මික රූපයත් බුදුරජාණන් වහන්සේ කියන බාහිර රූපයත් කායානුපස්සනාවෙන් දකින්න පින්නතුනේ ඔබ දැස් පියාගෙන ඔබේ රූප කුණුපයක් හැටියට දකින්න කෙසලොම් නිය සම්දත් මස්සට නහර මේක කොටස් 23කට ගලවලා දකින්න පින්නතුනි මම මුලින් සඳහන් කළා වගේ මෛත්‍රී භාවනාවේදී ඊළඟට ඔබේ රූපය සතර මහා ධාතුවක් හැටියට මරණානුස්සතියක් හැටියට අට්ටික සංඥාවක් හැටියට මේ කායානුපස්සනාවෙන් කැමැති ආකාරයෙන් දකින්න පිංගතුනි දැස් පියාගෙන ඔබේ රූපය අට්ටික සංඥාවෙන් දකින්න මනසින් මේ මස ගලවලා අයින් කරලා දාන්න මස ගලවලා අයින් කරද්දී ඉතුරුුනේ ඇට සැකිල්ල විතරක්මයි පිංගතුනි ඒ අට්ටික සංඥාව දෙස නුවණින් දකින්න මේ අට්ටික සංඥාව තුල මම කියලා කෙනෙක් ඉන්නවද මගේ කියලා දෙයක් තියෙනවද මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද ඒ ආත්මය තුල මම ඉන්නවද මේ අට්ටික සංඥාව තුල සැප වූද නිත්‍ය වූද සුබ වූද ස්ථිර වූද යක් තියෙනවද නැහැ පින්නතුනි මනසින් දකින්න මේ අට්ටික සංඥාවත් කෑලි කැඩිලා කුඩු වෙලා මහ පොළවේ බාහිර සතර මහා ධාතුවට මුහු වෙන හැටි නුවණින් දකින්න අන්න බුද්ධානුස්සතියෙන් සමාධිමත් වූ සිතෙන් ඔබ කායානුපස්සනාව මතු කරනවා පින්නතුනි ඔබේ අධ්‍යාත්මික රූපය කෙරෙහි ඊළඟට බුද්ධානුස්සතියට මුල්ුණා වූ බුදුරජාණන් වහන්සේගේ රූපකාය තුලින් කායානුපස්සනාව මතු කරන්න අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ සුන්දර රූපකාය සිහියට නගා ගන්න පින්නතුනි ඒ රූපකාය දෙතිස් කුණුපයක් හැටියට දකින්න ඒ සුන්දර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් එකින් එක වෙන්කොට දකින්න මේ එකම සුන්දර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක් තුලවත් බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් හිටියද පින්නතුනි මමයේ මගේ ආත්මය කියලා දෙයක් තිබ්බද
අනිත්‍ය වූ රූපස්කන්ධයක් පමණක්මයි පිංගතුනි ඒ අනිත්‍ය වූ රූපස්කන්ධය එදා පිරිනිවන් මංචකේ පිංගතුනි බාහිර සතර මහා ධාතුවටම මුහු වෙලා ගියා බුදුරජාණන් වහන්සේගේ රූපකාය පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුව හැටියට නුවණින් දකින්න බුදුරජාණන් වහන්සේගේ රූපකාය සතර මහා ධාතුවක් හැටියට දකින්න බය වෙන්නේ පාපින් ඇතුනි ඔබට බුදුරජාණන් වහන්සේගේ රූපකාය තුලින් සී සද්ධර්මයේ දකින්න අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේගේ රූපකාය තුලින් සැබවින්ම බුදුරජාණන් වහන්සේ දකින්න අවශ්‍ය නම් දැස් පියාගෙන නුවණින් දකින්න පින්ඇතුනි බුදුරජාණන් වහන්සේගේ රූපකාය පඨවි ආපෝ තේජෝ වායෝ ගොඩවල් හතරට වෙන් කරන්න ඔබ මනසින් වෙන් කරන්න බුදුරජාණන් වහන්සේගේ සම්මස්සට නහර මේ කෙස් ලොම් මේ සියලුම පඨවිය තද ස්වභාවයෙන් යුක්ත දේ පඨවි ගොඩට එකතු කරන්න ශරීරයේ ද්‍රව ස්වභාවයට යුක්ත දේ ආපෝ ගොඩට එකතු කරන්න ශරීරයේ තේජෝ ස්වභාවය තේජෝ ගොඩට වායු ස්වභාවය වායෝ ගොඩක් හැටියට දකින්න පින්නතුනි දේසිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ භාග්‍යවතුන් වහන්සේගේ රූපය පින්නතුනි සතර මහා ධාතුවක් හැටියට දැන් ඔබ වෙන් කළා ඔබ බලන්නේ පඨවි ධාතුව තුල බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවද බුදුරජාණන් වහන්සේගේ රූපය තුලින් ඔබ මතු කරලා ගත්තේ පඨවි ධාතුව තුල මමය මගේ මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද පිංගතුනේ ඒ ආපෝ ධාතුව තුල තේජෝ ධාතුව තුල වායෝ ධාතුව තුල බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් ඔබ දකින්නවද පිංගතුනේ අනිත්‍ය වූ සතර මහා ධාතුවක් පමණක්මයි පිංගතුනේ ඒ අනිත්‍ය වූ සතර මහා ධාතුව පිරිනිවන් මංචකේ බාහිර සතර මහා ධාතුවටම මුහු වෙලා ගියා පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා පින්නතුනි සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙලා යනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරලා මේ ලැබුවා වූ සුන්දර ධර්මාබෝධයක් මේ ලැබුවා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකායත් පින්නතුනි පිරිනිවන් මංචකේදී බාහිර සතර මහා ධාතුවට මුහු වුණා පිරිනිවන් මංචකේදී මරණානුස්සතියක් බවට පත් වුණා බුදුරජාණන් වහන්සේගේ අනිත්‍ය වූ ඉරියව් පැවැත් වූ කය පිංගතුනි පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත්තුනි බුදුරජාණන් වහන්සේගේ බාහිරයේ රූපය තුලින් ඔබ දැන් කායානුපස්සනාව මතු කළා බුද්ධානුස්සතිය තුලින් කායානුපස්සනාව මතු කරගත්තා මුලින් ඔබේ අධ්‍යාත්මික රූපය කායානුපස්සනාවෙන් දැක්කා දෙවනුව ඔබ බුද්ධානුස්සතියට මුල්ුණා වූ බාහිර රූපය ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ රූපකාය ඔබ කායાનුපස්සනාවෙන් දැක්කා පින්තුනි මේ සුන්දර විදර්ශනාත්මක රාත්‍රියේදී ඔබ මොහොතක් හෝ බුදුරජාණන් වහන්සේගේ රූපකාය කායાનුපස්සනාවෙන් දැක්කනම් මොහොතක් හෝ ඔබට සිතුවිල්ලක් සකස් වුණා නම් අනේ බුදුරජාණන් වහන්සේගේ මේ රූපයත් අනිත්‍ය වූ සතර මහා ධාතුවක් කියලා අනිත්‍ය වූ දෙතිස් කුණුපයක් කියලා අනිත්‍ය වූ මරණාංශතියක් කියලා අනිත්‍ය වූ ඉරියව් පැවත් වූ කයක් කියලා අනිත්‍ය වූ වාට්ටික සංඥාවක් කියලා පින්තුනි මේ විදර්ශනා මේ රාත්‍රියේදී ඔබ ජීවමාන බුදුරජාණන් වහන්සේ මොහොතක් දැක්ක වෙනවා ජීවමාන උතුම් ධර්ම විනය මොහොතක් ඔබ දැක්ක වෙනවා පින්තුනි ඊළඟට ඔබ බුද්ධානුස්සතිය තුලින් වේදනානුපස්සනාව මතු කරගන්න ඔබ බුද්ධානුස්සතියේදී බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් ගැන මෙනෙහි කළා අනන්ත වූ ගුණයන් ගැන සිහිපත් කළා බුදුරජාණන් වහන්සේට මනසින් සාදු සාදු කියලා සාදුකාර දුන්නා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් කෙරේ ආස්වාදයක් ඇති වුණා පින්වතුනි මේ සෑම සැප වේදනාවක්ම නිත්‍ය වූ විදීමක් නෙමේ පින්නතුනි බුද්ධානුස්සතිය වැඩිමේදී ඔබ තුළ යම් උපේක්ෂා විදීමක් ඇති වුණා නම් ඒ සෑම උපේක්ෂා විදීමක්ම නිත්‍ය වූ විදීමක් නෙමේ පින්නතුනි ඔබ බුද්ධානුස්සතිය වැඩිමේදී පංච නීවරණයන් නිසා ඔබට දුක් වේදනාවක් ඇති වුණා නම් ඒ දුක් වේදනාව නිත්‍ය වූ විදීමක් නෙමේ පින්නතුනි එනිසා දැස් දෙක පියාගෙන මොහොතක් පින්නතුනි ඔබ මේ විදර්ශනාමය රාත්‍රියට ගොඩ වෙච්ච වෙලාවේ ඉඳන්
මේ මොහොත දක්වා ඔබ තුල සකස් වුණා වූ සෑම සැප දුක් උපේක්ෂා විදීමක්ම අනිත්‍යයි කියලා දකින්න. ඔබට මතකද ඔබ වේලාව බැලුවා තාම හතට නැහැ. තව හතට විනාඩි 5ක් තියෙනවා. තව විනාඩි 2ක් තියෙනවා. මේ එකම සිතුවිල්ලක්වත් මේ සෑම විදීමක්ම පින්නතුනි නිරතුරුවම අනිත්‍යභාවයට පත් වෙලා ගියා. ඔබ මේ විදර්ශනාමේ රාත්‍රිය අසන්න යම් සැප වේදනාවකින් පසු වුණාද පින්නතුනි දවසකට දෙකකට තුනකට හතරකට පහකට පෙර ආතුව පටන් ඒ සෑම සැප වේදනාවක්ම දැන් වෙනස් වෙලා ගියා පින්නතුනි දැස් දෙක පියාගෙන මේ විදර්ශනා මේ රාත්‍රියේදී ඔබේ ජීවිත කාලය පුරාවට සකස් වුණා වූ බුදුරජාණන් වහන්සේ නිසා බුදු ගුණයන් නිසා සකස් වුණා වූ සෑම සැප වේදනාවක්ම අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකින්න ඊළඟට ඔබ චිත්තානුපස්සනාවට එන්න පින්තුනි ඔබ බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් සිහිපත් කළේ සිතුවිලි ඇසුරෙන්මයි ඒ සකස් වුණා වූ සෑම සිතුවිල්ලක්ම නිත්‍ය නෑ පින්තුනි බුදුරජාණන් වහන්සේ ගැන අපි බුද්ධිය වඩද්දී අපේ සිතට නැගුණා වූ සෑම සිතුවිල්ලක්ම පින්තුනි වෙනස් වෙලා ගියා අනිත්‍යභාවයට පත් වුණා දැස් පියාගෙන දකින්න පුංචි කාලේ අපේ අම්මා අපේ අතින් අල්ලලා අනේ අපි බුත් වන්දනාව කරන තැනට එක්කන් ගිහිල්ලා බුදු සාදුට මල් වට්ටියක් පූජා කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ රූපය දැකලා සැප වේදනාවක් අපි ඇති කරගත්තද පුංචි කාලේ අපිව පන්සලේ බුදුමැදුරට එක්කන් ගිහිල්ලා පුතේ මේ බුදු සාදුයි කියලා අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සුන්දර බුද්ධ රූපය අපිට පෙන්වද්දී ඒ ඇති වුණා වූ සැප වේදනාවන් නිත්‍ය උනේ නෑ පින්වතුනි වෙනස් වෙලා ගියා ඒවා අනිත්‍ය වෙලා ගියා සංස්කාරයන් රැස් කරලා දීලා ඒ සංස්කාරයොත් වෙනස් වෙලා ගියා පින්වතුනි ඒ සෑම සිතුවිල්ලක්ම බුදුරජාණන් වහන්සේගේ රූපකාය තුලින් බුද්ධානුස්සතිය වැඩීම තුලින් අපි තුල ඇති වුණ සෑම සිතුවිල්ලක්ම වෙනස් වෙලා ගියා පින්නතුනි අනිත්‍යභාවයට පත් වෙලා ගියා අන්න බුදුරජාණන් වහන්සේ තුලින් අපි චිත්තානුපස්සනාව මතු කර ගන්නවා ඊළඟට බුද්ධානුස්සතිය තුලින් ධම්මානුපස්සනාව මතු කර ගන්න බුදුරජාණන් වහන්සේගේ උපත ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ රාජ්‍ය ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම ධර්මතාවයක් මේ සෑම ධර්මතාවයක්ම අනිත්‍ය වූ ධර්මතාවයන් පින්නතුනි මේ සියලු ධර්මතාවයෝ අනිත්‍ය වෙලා අනාගතේ අබුද්ධෝත්පාද කාල උපදිනවා ඒ අබුද්ධෝත්පාද කාලත් අනිත්‍ය වෙලා ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා පින්වතුනි මේ සෑම ධර්මතාවයක්ම ධම්මානුපස්සනාවෙන් දකින්න බුද්ධානුස්සතිය ජීවිතයට එකතු කරගෙන ඔබේ අධ්‍යාත්මික රූපය තුල සකස් වෙන ඒ වේදනානුපස්සනාවට චිත්තානුපස්සනාවට ධම්මානුපස්සනාවට අදාළ ධර්මතාවයන් ඔබ විදර්ශනා නුවණින් දකිනවා වගේම පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බාහිර රූපයත් නිරතුරුවම ඒ බාහිර රූපය නිසා සකස් වුණා වූ ඒ සැප දුක් උපේක්ෂා විදීමේ සකස් වෙනා වූ සෑම සිතුවිලිමේ ධර්මතාවයන් ඔබ විදර්ශනාමය සිතෙන් දකිද්දී බුද්ධානුස්සතිය තුලින් ඔබ සතර සටිපට්ඨානය මතු කරගත්ත වෙනවා.